ඔබට මතක ඇති ඊට සුමාන දෙක තුනකට පස්සේ අපි මේ පාරේ තිබ්බ අරගල නැති කරන තත්වයට අපි වැඩ පටන් ගත්තා. අපි ඔය එක එක ගම් හදාගෙන තිබ්බ මහ පාරේ ඒවා අපි නැති කෙරුවා. ඊට පස්සේ අරගලකාරී ලෙස පෙළපාලි එන්න ගත්තා. අපිට ඒව නැති කරන්න වුණා. සාකච්ඡා කළා. මම අන්තිමේට හිතුවා මම මේක ගන්නවා, මේ අභියෝගය මම බාර ගන්නවා කියලා. ඉතින් මම මේ අමාත්‍යංශේ බාර අරගෙන මට මුලින්ම සිද්ධ වුණේ මේ රටේ තියෙන තත්ත්වය සමතේකට පත් කරන්න. මං විටින් විට දිගින් දිගටම කියන්න ඕනේ, එක පැත්තකින් පෙට්‍රල් පෝලිං, ගෑස් පෝලිං, කිරිපිටි පෝලිං, එක පැත්තකින් ඒවා. අනිත් පැත්තෙන් තිබුණේ මහපාරේ අරගල. මම මැයි මාසේ බාර ගන්නකොට මගේ අමාත්‍යංශය යටතේ තිබ්බේ පොලිසිය පමණයි. ඔබ සියලු දෙනා දන්නවා ඒ වෙලාවේ පොලිසියේ තිබුණ තත්ත්වය. පොලිසිය කොන්ද කඩලා තිබුණේ, කිසිම දෙයක් කරගන්න බැරුව මහපාරේ පවා තර්ජන ගර්ජන වලට මූණ දෙන්න සිදු වූ වෙලාවක් පොලිස් නිලධාරීන්ට. මම බාර අරගෙන මං ඉස්සලාම හිතුවේ මං ඒ தත්ත්වය වෙනස් කරන යුතුයි කියන එක. අනිත් එක, රටක් වශයෙන් නීතිය සම්පූර්ණයෙන් කඩා වැටුණොත් ඒ රටකට ආයි ගොඩේමක් නැහැ. එතකොට අපි ආර්ථික වශයෙන් කඩා වැටිලා තිබුණ තැනක නීතියක් කඩා වැටුණා නම් අද මේ රට මේ තත්ත්වයේ තිබෙන්නේ නැති බව ඔබ සියලු දෙනාම මා එකඟ වෙනවා ඇති. ඉතින් මුලින්ම මම පොලිස් නිලධාරීන්ට කතා කරලා පොලිස්පතිතුමා එවකට පොලිස් අනිත් නිලධාරීන් විශේෂයෙන් බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වත්මන් පොලිස්පතිතුමා එක කතා කරලා මම ඒ தত্ত্বය වෙනස් කරන්න පටන් ගත්තා. ඔබට මතක ඇති ඊට සුමාන දෙක තුනකට පස්සේ අපි මේ පාරේ තිබ්බ අරගල නැති කරන தত্ত্বයට අපි වැඩ පටන් ගත්තා. අපි ඔය එක එක ගම් හදාගෙන තිබ්බ මහ පාරේ ඒවා අපි නැති කෙරුවා. ඊට පස්සේ අරගලකාරී ලෙස පෙළපාලි එන්න ගත්තා. අපිට ඒව නැති කරන්න වුණා. ඒ නැති කරන්න උනේ මේ රටේ අනාගතය වෙනුවෙන්, ඔබ සියලු දෙනා ඔබ සියලු දෙනාගේ දූ දරුවන් වෙනුවෙන්. ඉතින් අපි එහෙම පොලිසියට හයියක් දීලා අපි වැඩ කටයුතු ටික කරගෙන ගියා. ඉන්පසුව මාස දෙක තුනක් යනකොට ජනාධිපතිතුමා මට කතා කරලා කිව්වා ආගමන අභිගමන දෙපාර්තමේන්තුව, පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව, එන්ජිඕ සෙක්‍රටේරියට් එක ඒ සියලු දේ බාර ගන්න කියලා. ඉතින් 22 ඔක්තෝබර් මාසේ ඒ සියලු දේ මගේ යටතට ගෙසට් කෙරුවා. මේ එතන ඉඳලා මම කලින් කිව්වා වගේ අපි මේ අරගල தত্ত্বය නීතිය සාමය රකින අතරේ අතිගරු ජනාධිපතිතුමා කෙරුවේ ආර්ථිකය හදන වැඩපිළිවෙල පටන් ගත්තා. ඉතින් අපි අකරපු වැඩෙන් එතුමාටත් ඒක සහයක් වුණා.
එතුමත් හෙමින් හෙමින් පෝලිං නැති කෙරුවා. පෙට්‍රල් අඩුවක් නැතුව ලැබුණා, ගෑස් අඩුවක් නැතුව ලැබුණා. එහෙම වැඩ කරගෙන ආවා බොහොම අමාරුවෙන්. එමුකෝ රටේ තිබුණ තත්ත්වයේ හැටියට බොහොම අමාරුවෙන් ඒ මුල හරියේ අපි මුල අවුරුද්ද ගත්තොත් අපි වැඩ කටයුතු කෙරුවේ අමාරුවෙන්. මට පොලිස් දෙපාර්තමේන්තුවත් අනිත් දෙපාර්තමේන්තුවලත් වැඩ කරගන්න අපිට සල්ලි නැහැ. බොහොම අමාරුවෙන් තමයි අපි මුල හරියේ මට ඕනේ කරන වෙනස්කම් කරන්න පවා අපිට මුදල් තිබුණේ නැහැ. මම හැමතිස්සෙම ජනාධිපතිතුමාව හම්බුනාම මං කියනවා මෙන්න මේකයි මගේ ප්ලෑන් එක, හැබැයි මුදල් නැහැ.